හරි අපි අද කතා කරන්න යන්නේ network address translation නැත්නම් net කියලා කියන්නේ මොකක්ද කියලා. ඇත්තරම මේ net නැත්නම් network address translation කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපේ router එකේ. අපේ ගෙදරක තියෙන නැත්නම් අපි office එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන router එකකින් තමයි මේ කියන මේ net මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඇත්තරම මොකක්ද මේ කියලා අපි දැන් කතා කර බලමු. ඇත්තරම net කියලා කියන්නේ එක IP address එක IP address එකක් හෝ කීපයක් තවත් IP address එකක් බවට පත් කිරීම තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම මූලිකවම කරන්නේ. අපි දන්නවා IP version 4 එකේ IPv4 එකේදී අපිට පුළුවන් IP addresses බිලියන 4ක් දක්වා මෙතන මේ පෙන්වන තරමක් අපිට පුළුවන් IP addresses හදාගන්න. මුල් කාලේ network engineersලා මේ විදිහට IP version 4 නිර්මාණය කරද්දී කට්ටිය හිතුවේ නැහැ මේ තරම් IP address ප්‍රමාණයක් ඉස්සරහට පාවිච්චි වෙයි, මේ ප්‍රමාණය ඉක්මවාගෙන යයි කියලා ඒ කට්ටිය හිතුවේ නැහැ. හැබැයි ඒ කට්ටිය එතනදි වැරදි. මොකද මේ වර්තමානයේ ඉතාම විශාල වශයෙන් ඉන්ටර්නෙට් එක පාවිච්චි වෙනවා. ඒ නිසා මේ IP address ගොඩාක් use වෙනවා. අන්න ඒ හින්දා මෙන්න මේ බිලියන 4ක ප්‍රමාණය මේ වෙද්දී එන්නේ මේක මදි වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්න ඒක නිසා මේ බිලියන 4 ප්‍රමාණයත් මදි වීම නිසා ඒකට network engineersලා ගත්ත එක විකල්පයක් තමයි කට්ටිය මේ IP address වෙන් කරා public IP addresses සහ private IP address කියලා. උදාහරණයක් විදිහට ඒ කියන්නේ මෙන්න මෙහෙම මගේ මැෂින් එක අපේ දැන් අපි හිතමු අපේ ගෙදරක හරි නැත්නම් ඔෆිස් එකේ හරි router එකට devices කීපයක් devices mobile phone වෙන්න පුළුවන්, අපේ PC එකක් වෙන්න පුළුවන්, laptop එකක් වෙන්න පුළුවන්, tablet එකක් වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් devices මේ අපේ router එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අපි හිතන මේක home network එකක් කියලා. එතකොට router එක internet එකට connect වෙලා තියෙනවා. again router එකට තමයි අපි internet එකට connect වෙන්නේ. එතකොට මේ private IP address කියලා කියන්නේ මේ router එකට පුළුවන් වෙනම IP address ටිකක් මේ network එකේ ඉන්න අපේ devices වලට assign කරලා දෙන්න. උදාහරණයක් විදිහට මේ අපි දැන් අරගෙන බැලුවොත් 192.168.1.10 ඒ වගේ නැත්නම් මේ වගේ private IP address එකක් මෙයාට වෙනම එකක්, මෙයාට වෙනම එකක්, මෙයාට වෙනම එකක්, මෙයාට වෙනම එකක් විදිහට IP address assign කරන්න පුළුවන් මෙන්න මේ ඉන router එකට. හැබැයි මෙන්න මේවා private IP addresses. මේ machine එකට, මේ computer එකට නැත්නම් මේ device වලට ඕනනම් internet එක access කරන්න ඒ කට්ටියට මේ private IP address වලින් මේ internet එක access කරන්න බෑ. ඒ කට්ටියට අනිවාර්යයෙන්ම ඕන වෙනවා public IP address එකක්. ඉතින් එහෙනම් අපිට පුළුවන් internet service provider හරහා මේ හැම device එකකටම වෙන වෙනම public IP address එකක් ගන්න. මේ මෙයා assign කරන්න නැතුව, මෙයා assign කරපු එකක් නැතුව මේ ඕන තමන්ට මේ විදිහට public IP address එකක් assign කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න ගියොත් මෙන්න මේ කියන බිලියන 4ක ප්‍රමාණය, ඒ කියන්නේ ලෝකේ තියෙන devices ඔක්කොම internet එකට connect වුණාට පස්සේ මෙන්න මේ බිලියන 4 තියෙන බිලියන 4 කියන ප්‍රමාණය ඉක්මව යන්න දැනට උනොත් පුළුවන්. මේ වෙද්දී උනොත් පුළුවන්. නමුත් අන්නේ ඒ ප්‍රශ්නේ විසඳගන්න තමයි මේ private IP address කියන කතාව එන්නේ. ඇත්තටම මෙතනදි කරන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ මේ router එකෙන් මේවට වෙන වෙනම private IP address දීලා තියෙනවා. එතකොට මෙන්න මේ router එකෙන් තමයි මේ NAT නැත්නම් network address translation කියන ක්‍රියාවලිය කරලා මේ machine මේ set එකටම, මෙන්න මේ group එකටම එක public IP address එකක් දෙනවා. ඒ public IP address එක හරහා තමයි internet එක access කරන්නේ. දැන් හිතමු මේ වෙලාවේ මගේ public IP address එක ගත්තොත් මෙන්න මේක තමයි මගේ public IP address එක වෙන්නේ. හැබැයි මගේ මගේ home IP address එක නැත්තම් private IP address එක ගත්තොත් ඕක නෙවෙයි 192.168.1.3 වගේ ඒ වගේ අංකයක් තමයි, ඒ වගේ අංකයක් තමයි මගේ මේ private IP address එක. මම IP config ගහලා බැලුවොත් CMD එක IP config ගහලා බැලුවොත් තියෙන්නේ. එතකොට ඉන්ටර්නෙට් එක ඇක්සස් කරනවා නම් තමයි මෙන්න මෙයා මේ router එක
මට මේ ඩිවයිසස් ටික මගේ ගෙදර තියෙන මගේ ෆෝන් එක ටැබ් එකක් වෙන්න පුළුවන් මගේ ලැප්ටොප් එක මේ හැම එකකටම එක පබ්ලික් IP ඇඩ්‍රස් එකක් සයින් කරලා ඉන්ටර්නෙට් එක ඇක්සස් කරන්න දෙන්නේ ඒක රවුටර් එක හරහා කරන වැඩ. ඊට අමතර එතකොට ඉස්සරහ කාලයේදී අපිට මෙහෙම කියන්නේ ඉදිරියේදී දැන් මේ වෙද්දි IP version 4 තාමත් ප්‍රචලිත වෙලා තියෙන IP version 4 හැබැයි version 6 දැන් එනවා. ඒ version 6 වලදී ගත්තොත් දැන් අපි දන්නවා මෙතන බිලියන 4යි වුණේ. හැබැයි IP version 6 වල 340ක් අන්ඩෙසිලියන් ප්‍රමාණයක් දක්වා අපිට IP addresses තියාගන්න පුළුවන් මේ IPv6 කියන එකේ. මොකද ඒක අපි දන්නවා IP address එක අපි දන්න IP version 4 එකේ IP address එක bit 32යි තියෙන්නේ. මේකේ bit 128ක් දක්වා ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ තරම් විශාල සංඛ්‍යාවක් අපිට IP address assign කරන්න පුළුවන්. එතකොට ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම IPv version 6 ආපු ගමන්ම, ඒ කියන්නේ ඒක ප්‍රචලිත වෙන්න ගත්තත් ගන්නකොටම මෙන්න මේ කියන net නැත්නම් network address translation කියන කතන්දරේ private IP address කියන කතන්දරේ නැති වෙලා යනවා. අනිවාර්යයෙන්ම public IP address එකක් වෙන වෙනම devices වලට assign කරන්න පුළුවන් වෙනවා. මොකද අපි මෙච්චරක ප්‍රමාණයක් ඉක්මවායි කියලා කවදාවත් හිතන්න බැරි නිසා. ඒක තමයි මේ ස්ටෙප් එක තමයි network address translation ගැන කතා කරන්න තියෙන්නේ.